දැන් මෙයා මේ ඔන්ලයින් පනත ගේන්නේ විශේෂයෙන්ම බුදුදහමට අපහාස කිරීම ආගම් වලට අපහාස කිරීම කියන පදනම යටතේ සහ කාන්තාවන්ට සහ දූ දරුවන්ට සිද්ධ වෙන යම් යම් අපචාර සම්බන්ධයෙන් සහ අන්තර්ජාලය හරහා සිද්ධ වෙන මේ මුදල් ගනුදෙනු හරහා වෙන වංචාවන් මේ සියලු කාරණා වලට අපේ රටේ නීති තියෙනවා ඒකට අලුතින් පනතක් ගේන්නලා අලුත් නීති ගේන්න අවශ්‍ය නැහැ පුංචි දරුවන් යොදාගෙන කරන එක එක වැරදි ක්‍රියාවන් ලිංගික ක්‍රියාවන් සමාජගත කිරීම කාන්තාවන් යොදාගෙන කරන එක එක ලිංගික ක්‍රියාවන් සමාජගත කිරීම මේකට නීතියක් තියෙනවා අපේ රටේ එතකොට ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හරහා ජනතාවව රවට්ටමින් මුදල් හම්බ කිරීම සම්බන්ධයෙන් අපේ රටට නීති තියෙනවා වුන්ට දඬුවම් කරන්න ඒ වගේම තමයි බෞද්ධ දර්ශනයට සහ අනිකුත් ආගම් වලට යම් කිසි විදිහකින් ජනතාව අතර ප්‍රශ්නයක් ඇති කරන සිද්ධි සිද්ධ වුණොත් එහෙම ඒකටත් නීතියක් තියෙනවා එතකොට මේ අලුතින් මේ පනත ගේන්න අවශ්‍ය නැහැ එතකොට මේ සම්පූර්ණ ඉදිරියට දාන්නේ වැරදි බොරු ක්‍රියාවක් අපිට මතක ඇති පහුගිය කාලේ විශ්ව බුද්ධ කියලා පිස්සෙක් ආවා එතකොට අවලෝකිත ශේෂ්වර කියලා කවුද තවත් පිස්සෙක් ආ මේ ඔක්කොම මේ පෙරහැරේ කසකාරයෝ මේ පනත ගේන්න කරපු මේ ඔක්කොම ප්ලෑන් මේ ඒකට කියන්න තමයි හේතු හදාගත්තේ පහුගිය කාලේ. ඒකට විශාල විශේෂයෙන්ම සමහරක් මාධ්‍ය මෙතන ඉන්න විශාල ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දුන්නා. අනේ ඒක නිසා තමයි මම කියන්නේ මේකේ තියෙන බරපතලකම රටේ මිනිස්සු තේරුම් ගත යුතුයි. මේක ඔක්කොම මේවා ඇක්ට් මේවා රංගපෑම්. ඔබ දන්නවා පහුගිය අවුරුදු කීප ඇතුළතම සමාජ මාධ්‍ය හරහා විශාල පෙරලියක් මේ රටේ කරා. විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා ඒ වෙච්ච එක්කහුවීමකින් තමයි මේ රටේ ජනාධිපති වවා රටේ මිනිස්සු පන්නලා ඇරි. ඉතින් එවැනි තත්ත්වයක් තියෙන අවස්ථාවක රටේ ජනාධිපති බය වෙලා තියෙනවා ඇති. ඔහුටත් ඒ සන්තෑසියම दिगटमेंट दूपत भयानक इन तरण परंपरा सिद्ध।